අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න. මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. අපි විදේශගත ශ්‍රමිකයින් ඔවුන්ගේ ඒ අම්මු කරලා එවන සල්ලි වලට මේ මෑතක් වෙනතරම අපි අර ඩොලර් එක පාලනය කරන්න තිබුණේ අපි. ඉතින් එතකොට අපිට ලැබුණේ ඒ පාලිත මුදල. නමුත් ඒ ඩොලර් එක නියම ගානට මේ මේ වර්තමාන මේ මාකට් වැලියු එක එන්න ගත්තාන් පස්සේ දැන් ඒගොල්ලන්ට උංග හොඳ වැලියු එකක් හම්බ වෙනවා. ඒ ඔවුන් එවන මුදල් ප්‍රමාණය හා සාපේක්ෂව ඔවුන්ට ඒ මොනවද කියන්නේ මේ මේ තීරුබදු වාහන කියලා කිව්වහම දැන් එක එක සමහරට අපේ ගෝවි කම්මානවල ඉන්න මේ මේ අපේ ගීල්ල වැඩ කරන අයගේ දෙමව්පියොන්ට ඒ කුඹුරු වැඩ කරගන්න ට්‍රැක්ටරයක් උණක් ගන්න ඒ ඩියුටි ෆ්‍රී ෆැසිලිටි එක අපි යෝජනා කරලා තියෙනවා. අපොම වටන එක දැන් කෙනෙකුට දෙන්න පුළුවන් කාර් එකක්ම තමයි යන. මොන රතියක්ම තමයි ජිප් එකක් ගමේ ඉන්න මට ඒකම කොටද කියලා හිතන්නත් පුළුවන්. ඔහොම වටන අදහස. නෑ අතරම අපි ඉන්නේ ඒ ආකාරයෙන් තමයි කල්පනා කරලා තියෙන්නේ ගමට මොකක්ද අවශ්‍ය අපි ඉතින් ඒක වංකවම කියන්න ඕන මේ අපේ යන ශ්‍රමික හමුදාව විශේෂයෙන්ම යන්නේ ගමෙන්. හුඟක් යන්නේ ගමෙන් ඒක සාපේක්ෂ වශයෙන්. ඉතින් ඔවුන්ට අවශ්‍ය තමන දේවල් තමයි අපි බලන්න ඕන. එතකොට දැන් මේ දැනට තියෙන මේ දැනට මේ වත්මන් රටේ තියෙන තත්ත්වය මගහැරලා ගියන් පස්සේ ඊට පස්සේ එකේ තව මේ තියෙන අපේ කොඩේන මේ 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 බෙනෆිට්ස් එහෙම නැත්නම් එහෙම වරප්‍රසාද අපි ඇත්තටම කල්පනා කරලා යෝජනා කරලා තිනවා අපි ඒ කාලේ හමුදාවේ අපේ දරුවන්ට අපි දුන්නා ස්කෝල මේ 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 තමුන් කැමති ස්කෝලයක් තෝරගන්න අවස්ථාවල් දුන්නා ළමයි මේ පහසුකම් හරියට මේ පහසුකම් එදා අපි ඒව යෝජනා කරලා තිනවා නෑ මේ අපේ මේ මිනිස්සු තමයි ලංකාවට වැඩිපුරම සල්ලි ගේන්නේ ඒ නිසා අපි ඒගොල්ලන්ටත් ඒ චාන්ස් එක දෙන්න කියලා තියෙනවා. මම හිතන්නේ ඒක ධනාත්මකව ගාන රජය කල්පනා කරලා තියෙනවා කියන. ඉතින් මේ ඒ ආකාරයට එක එක පහසුකම් නොන් ෆිනෑන්ෂියල්. එතකොට ඒකම ගියක් හදාගන්න ඒගොල්ලන්ට දෙන්න ඕන අදත් අපි කතා කරා මේ බැංකු සමග සාකච්ඡා කරා. එතකොට ඒගොල්ලොන්ට අපි අපේ අපේ ශ්‍රමිකයන්ට ගයක් හදාගන්නකොට ඉතාම අඩු පොලියකට තමයි ලෝන් එක දෙන්නේ. සායෙත් එක්කම දැන් නිවාසනයක් ගැනීමේදී විවිධාකාරයේ කොන්දේසි අවශ්‍ය වෙනවනේ. සමහරට අපවන්නට පුළුවන්. දැන් මේ විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට ඒ දේවල් නැති වෙනවා. නමුත් ඔවුන් එවන ගාන බැලුවට පස්සේ කිසිම අපයකට ඔවුන්ට නැගලා බදීම හැකියාවක් තිබෙනවා. එවැනි පහසුකමක් වෙනුනොත් දැන් අතට මේ ඒව ගැන ඔක්කොම අපි දැන් බලලා තියෙන්නේ. ඒකම විශේෂයෙන්ම අපි බලනවා ඒගොල්ලන්ගේ පැටර්න් එක කොහොමද සල්ලි එවන පැටර්න් එක කොහොමද කියලා. ඒ වැඩිපුර සල්ලි එවනවා නම් අපි කියන්නේ උප ඒ කියන්නේ ඩොලර් 500ක් ආදායම මාසිකට ආදායම නම් මාසික වැඩුප නම් ඊට වඩා වැඩි ගන්නත් කමන්න බෑනේ. බෑනේ ඔව්. ඔව් ඉතින් එතකොට ඒ හා සාපේක්ෂව අපි බලනවා එයාගේ වේතන හැකියාව සහ එයා ඒකෙන් කොච්චර ප්‍රමාණයක් අපිට ලංකාවට එවනවද කියලා. ඒක බලලා ඒක ඊට පස්සේ ඒ සඳහා ගැළපෙන අපි ක්‍රමවේදවල දැන් සකස් කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට නිවාස හදලා දෙනවා අපි. අපි එක මාර්ග තියෙනවා ඒවා අපි හදලා දෙනවා. එතකොට රට ගිහිල්ලා ආවයන් පස්සේ ඒගොල්ලන්ට නැවත සමාජගත වෙන්න අපි ණයක් දෙනවා. ණයක් නෙවෙයි අපි ග්‍රාන්ට් එකක් දෙන්නේ ඇත්තටම. ආපහු ගන්න නැහැ ඒක. ඒ ග්‍රාන්ට් එකක් දෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් පහසුකම් අපේ තියෙනවා.